जनपति पार्लिमेंटर्जन असार्थक දකුණු සභාව ඉදිරිපිට උණුසුම් බීඩි කොළ කිලෝග්‍රෑම් 1232ක් නාවික හමුදා බහරේට බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහි කැරැල්ල විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවේ වැඩදොර තොරතුරු දැන ගැනීම තැනප සම්බන්ධ කර ගන්නවා එහි සිටින අප නියෝජිත දනුෂ්ක බණ්ඩාර අද විදේශ කටයුතු අමාත්‍යාංශය හා සංචාරක සංවර්ධන වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ වැහැසීර්ෂයන් විවාදයට ගැනනවා විවාදිත ක්‍රමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා කියා සිටියේ රාජතාන්ත්‍රිකයන් සඳහා දේශපාලන පත් කිරීම සිදු නොකළ යුතු බවත් මේ සඳහා නිලධාරීන් පුහුණු කළ යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා විවාදිත ක්‍රමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ ජිනීවා මානව හිමිකම් කවුන්සලය සඳහා සාර්ථක එළඹුවක් අනුව කටයුතු කිරීමට හැකිව බවත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියා කළ උපාය මාර්ගික එළඹුම සාර්ථක වූ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා इन अनत्रो विवादरेको पार्लिमेंटु मंत्री बिमल रत्नायक महता प्रकाश कले तानापति सेवेट देशपालन हितवत्कम मत निलधारीन पत्किरीम नकलयुतु भवत् विदेशीय पुरवैसी भावे ऐसे निलधारीन पत् नकलयुतु भवत् मंत्रीवर्या विवादेट एक्तमिन प्रकाश कला විවාදිත කු රාජමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ලෝක ඉදිරියේ ශ්‍රී ලංකාව පිළිගන්නා මට්ටමකට පැමිණ ඇති බවත් මේ අතර විල්පත්තුව ගැන කටකතා පතුරුමින් දේශපාලන වාසි ලබා ගැනීමෙන් බලයට පැමිණීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත් අමාත්‍යවරයා අයවැය සම්ප්‍රස්තාවේ විවාදිත ක්‍රමින් ප්‍රකාශ කළා පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැනටමම සමුගන්න මම දනුෂ්ක බණ්ඩාර ස්තුතියි දනුෂ්ක ඒ පිළිබඳව තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් එංකොහේ ද්විවාර්ෂික සමුළුව දෙවන දිනටත් අද පැවැත්වෙනවා දෙවන දිනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි ඊයේ ආරම්භ වූ ඉන්ක්වහේ ද්විවාර්ෂික සමුළුව අද සහ හෙට යන දිනයන්හිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණයේ පිළිබඳ මෙහිදී මූලික අවධානය යොමු කරනවා රටවල් රැසක විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මහාචාර්යවරුන් ආචාර්යවරුන් මෙන්ම විශේෂ නියෝජිතයන් රැසක් සමුළුවට එක්ව සිටිනවා අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ උපදෙස් මත උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව මෙම සමුළුව සංවිධානය කරනවා රාජ්‍ය සේවා එක්සත් හිඳ සංගමය වැඩවර්ජනයක් සිදු කළද දිවෙන පුරා රෝහල්වල සත්කාරක සේවා සාමාන්‍ය පරිදි සිදු කරන බව අප වාර්තාකරුවන් පවසනවා සැමට හෙද උපාධිය ලබා දිය යුතු බව සහ හෙද සේවය දීප ව්‍යාප්ත හෙද සේවාවක් බවට පත් කිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කරගනිමිනුයි හෙද හෙදියන් අදත් හෙටත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට නිවේදනය කළේ. ඒ අනුව අද සහ හෙට ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටයි ඔවුන් අවතීර්ණ වී ඇතේ. එහෙත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය නිවේදනය කළේ තම සංගමයට අයත් හෙද හෙදියන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන්නේ නැති බවයි. එනුව දිවෙන පුරා රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව අප වාර්තාකරුවන් පෙන්වා දෙනවා. නර්ස්ලා ඉන්නවද? ඔව් ඉන්නවා. මේ අපිට බෙහෙත් දුන්නා ක්ලිනික් එකේ. නර්ස්ලා ඉන්නවා. බෙහෙත් අරගෙන මමත් මේ යන්නේ. බෙහෙත් දෙනවා. ඩොක්ටර්ලාත් ඉන්නවා, නර්ස්ලාත් ඉන්නවා. අඩුවක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අගේට වැඩි ටික යනවා. ස්ට්‍රයික් එකක් තියෙනවා කියලා පේන්නේ. මොළේ ස්ට්‍රයික් කරන්න. නර්ස්ලාත් ඉන්නවා. බෙහෙත් පුරුදු විදිහටම දෙනවා. ස්ට්‍රයික් නැහැ. ඔක්කොම ලකල්ටි ඉන්නවා. දකුණු පළාත් සභාව ඉදිරිපිට පැවති විරෝධතා දෙකක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මල්වඩම් හා මිනි පෙට්ටි රැගෙන පිරිසක් පළාත් සභාවට ඇතුළු වීමට යාමේදී මෙම තත්ත්වය මතු වුණේ. दिया, 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 दिया,
දකුණු පළාත් සභා රැස්වීම පැවැත්වෙන අතරතුර ලංකා ගුරු සේවා සංගමේ විරෝධතාවක් ඒ ඉදිරිපිට පැවැතුණා. විරෝධතාකරුවන් පසුව බලහත්කාරයෙන් එම පරිසරයට පැමිණීමට උත්සාහ කළා. මේ අතරතුර මල්වඩම් හා මිනිපෙට රැගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් පෙළපාලියෙන් සභාව වෙත පැමිණියා. ඒ අතරතුර අදාළ මන්ත්‍රීවරුන් පිටුපසින් ගුරු සංගමේ පිරිසක් පැමිණ සභාවට ඇතුළු වී තිබෙනවා. උද්ගත වූ තත්ත්වයේ හමුවේ පොලිසිය කැඳවීමටයි සභාවේ කම් කේ.එල්. දයනන්ද මහතා කටයුතු කළේ. උඩක්පුව මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදු කළ වැටලීමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 1232ක් සොයාගෙන තිබෙනවා. පාර්සල් 35ක මෙමතුගේ අසුරා තිබූ බවයි නාවික හමුදාව සඳහන් කරන්නේ. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ මෙම බීඩි කොළ තොගය මුහුදේ පාකර හැරීමට කටයුතු කර තිබූ බවට සැක කිරීම බව නාවික හමුදාව පවසනවා. මෙම තොගය ඉදිරි පරීක්ෂණ සඳහා සින්නපාඩු රේගු කාර්යාලය වෙත බහර දීමට කටයුතු කෙරුණා. ඒ අනුව මෙම වර්ෂයේ පමණක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 7000කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව අතරංගුටගෙන තිබෙනවා. මෙවැනි ජාවාරම් මැඩ පැවැත්වීමට අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි නාවික හමුදාව පවසන්නේ. මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව දීවර කටයුතු වල නිරත වූ ඉන්දියා දීවරින් 11 දිනක නාවික හමුදාව අතරංගුට ගත්තා. ට්‍රෝල යාත්‍රා තුනක්ද නාවික හමුදා බහරයට කින තිබෙනවා. උතුරු නාවික විධානයේට අනුයුක්ත වේග ප්‍රහාරක මුර නෞකාවක් අනලතිව් දූපතට වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ කළ වැටලීමකදී මෙම පිරිස අතරංගුට ගැනුණේ. ඉන්දියා දීවරයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීම සඳහා යාපනය සහකාර දීවර අධ්‍යක්ෂ වෙත බහර දීමට නියමිතයි. මේ අතර නාවික හමුදාව සහ ගාල්ල පොලිසිය ඒකාබද්ධව ගාල්ල නගරයේ කළ වැටලීමකදී නීති විරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් අතරංගුට ගැනුණා. සැකකරුවෙකුද අතරංගුටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තෙල්පිරි පහදු කටයුතු අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් ලබන මාසයේදී ඕමානයට එවන ලෙස ඕමාන තෙල් සහ ගෑස් අමාත්‍ය මොහමඩ් අහමඩ් අල් රූමි මහතා ආරාධනා කළා. ඒ අමාත්‍ය මලිත් සමරවික්‍රම මහතා හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරුන් අතර හමුව කොළඹදී ඊයේ සිදු කෙරුණා. ඕමාන තෙල් සහ ගෑස් අමාත්‍යවරයා ඇතුළු එරට නියෝජිතයන් පිරිසක් ඊට එක් වුණා. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතුවල සංවර්ධනය වෙනුවෙන් ඕමානෙන් ලබාගත හැකි සහාය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කබීර් හෂීම්, රිෂාඩ් බදියුද්දීන් යන අමාත්‍යවරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක් වුණා. අතුරුතන් ඌවන් පිළිබඳ කාර්යාලය ලබන මැයි මාසය වන විට සියලු දිස්ත්‍රික්කවල පිහිට අවසන් කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව සඳහන් කළා. කිසි දවසක කිසිම ආණ්ඩුවකින් නොකළ යුතු දේ එනම් මේ රටේ ස්වෛර්‍ය භාවය, මේ රටේ අඛණ්ඩ භාවය, මේ රටේ තිබෙන ස්වාධීනත්වය කිසි කෙනෙකුට පාවා නොදෙනවයි කියන අදිස්ථානශීලී ස්ථානයක රැඳී සිටීම. එහි කිසිදු චකිතයක් වපරහයක් ගොත ගැසීමක් මට නම් නැහැ. ශ්‍රී ලාංකික කටයුතු මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඒක ඕන තරම් කියන්න ලැස්ති. අතුරුදාන් වූවන්ගේ කාර්යාලය උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහම දිස්ත්‍රික්ක පහේම අපේ කාර්යාල පිහිටවන්නට දැනටමත් ලැස්ති කරගෙන තියෙන්නේ. කඩිනමින් පිහිටවනවා. ඒ පිහිටවල අතුරුදාන් වූවන්ගේ දෙමාපියන් නැත්නම් ඥාතිවරුන් ඇවිල්ලා තමන්ගේ තනි තනි මට්ටමේ තමන්ගේ ප්‍රකාශය හා තමන්ගේ චෝදනාව ඉදිරිපත් කරන්නට අපි ලයිලයිම ලබන මාසයට කලින් මේ වෙසක් මාසයට කලින් මේ කාර්යාල පහම දිස්ත්‍රික්ක පහේම පිටවන්නයි කියන එකයි මගේ බලාපොරොත්තුව. එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාව විසින් කළ යුතු යැයි ඔවුන් නිර්දේශ කළ අපි එවකට එකඟ කරගත්තා වූ වල්කීම් රාශියක් තිබුණා. ඒ වල්කීම් රාශියේ මම හිතන්නේ ප්‍රධානම ඒ වල්කීම් අරමුණ මා හිතන්නේ එක්තරා විදිහක ජාත්‍යන්තර අරමුණක්. ඒ අරමුණ නම් යුද්ධවලට පැටළුණු රටවල් පාර්ශ්ව දෙකක් ඉන්න නිසා ඒ පශ්චාත් යුද සමයේදී නැවත යුද්ධයක් නොවෙන්නට උගත් පාඩම් ලබා ගන්නේ කෙසේද? ඒ උගත් පාඩම් ජාත්‍යන්තරව තිබෙන වඩාත් යහපත් ක්‍රියාදාමයන් මොනවාද කියන ඒවා පිළිබඳව අනුගමනය කරන්නට සහ දැනගන්නට තිබෙන
ක්‍රියාමාර්ග කැටියටයි. කෙසල්වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී තවත් අපරාධ කල්ලි සමාජිකයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. මෙම පුද්ගලයා මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රාජපක්ෂ ආරච්චිගේ දිනුක මදුෂාන් නොහොත් කෙසල්වත්ත දිනුක යන අයගේ සමීපතමයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ. මෙම පුද්ගලයා ළඟ තිබී හෙරොයින් මද්‍රව්‍යද සොයාගෙන තිබෙනවා. කෙසල්වත්ත ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී මෙම අපරාධකාරී සමාජිකයා පිළිබඳ තොරතුරු හෙලිකරගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අනුරාධපුර නාචාදුව හිදෝගම ප්‍රදේශයේ තිබී T56 ජීවුණ්ඩසයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ලැබුණු තොරතුරකට අනුව හිදෝගම පොලිස් නිලධාරීන් ගොස් මෙම උණ්ඩතොගේ තම බහරයට ගත්තා. හතලේ ඇල මාර්ගයේ වෙල් නායක් අසල උර තුනක් තුල වලදමා තිබියදී එම උණ්ඩ සොයාගෙනුනේ. ගල් බෙලිගහ හන්දියේ පිහිටි ඉන්ධන පෙරවුම් හල අදාළියම කොල්ලකා තිබෙනවා. මුහුණු ආවරණය කරගත් තුන්දෙනෙකු යතුරු පැදියකින් පැමිණ සේවකයන් බිය ගන්නවා මුදල් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. කොල්ලකරුවන් අත ගිනි අවි සහ තියුණු ආයුධ තිබූ බව සේවකයන් පවසනවා. අද රාත්‍රී 9 සිට හෙට පෙරවරු 6 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටවන බව ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව කොළඹ 13, 14 සහ 15 වෙනි ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති. කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශයන්ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයනු ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ. දෙවෙනි පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. හලාවත සිට වෙන්නප්පුව දක්වා වන මුහුදුබඩ මාර්ගයේ තල්මිලවැල්ල ප්‍රදේශයේ මෝය හරහා නව පාලමක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 450ක්. කෘෂිකර්ම හා වාරිමාර්ග කටයුතු අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය සිදු කරනවා. ඒ සඳහා ලෝක බැංකු සහායද හිමිව තිබෙනවා. වසර ගණනාවක් පුරා මෙම මෝය හරහා පාලමක් ඉදි නොකිරීම හේතුවෙන් දීවර ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටියා. සංචාරක කර්මාන්තයටද එල්ල වූයේ දැඩි බලපෑමක්. වර්ෂා කාලවලදී මෙම මාර්ගයේ ගමනාගමනයේද අඩාලවනවා. ඊට විසඳුම් ලබා දෙමින් පාර්ලිමේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇඹිලිපිටිය මොරකැටිය වලවේ ගඟ පාලම දක්වා වන මාර්ගයේ කාපට අතුරා සංවර්ධනය කෙරෙනවා. කිලෝමීටර 5කට වැඩි ප්‍රමාණයක් මේ අනුව සංවර්ධනය කිරීමට නියමිතයි. මාර්ගයේ කිලෝමීටරයක් පමණ මන්තිරු 4ක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ඉදිරි මාර්ග කොටස මන්තිරු 2ක් යටතේ සංවර්ධනය කිරීම සැලසුමයි. මෙම මාර්ගයේ සංවර්ධනය කිරීමත් සමග අම්පාර, බඩකලපුව, මහියංගණය, මොනරාගල, තනමල්විල, වැල්ලවායතුරු ප්‍රදේශවලට පිවිසෙන ජනතාවට පහසුකම් සැලසෙනවා. පවුල් දහසකට පමණ සිත සැලසෙන මාවල කුරුඳුවත්ත ග්‍රාමීය පාලම අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 200ක්. දිගින් මීටර් 11ක් සහ පළලින් මීටර් 4කින් යුක්තව පාලම ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන්නේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශයයි. වදුව, මාවල, බොරොන්තුඩු ඇතුළු ප්‍රදේශ රැසක ජනතාවට මෙමගින් පහසුකම් සැලසෙනවා. මද විරාමයක් දැන්. ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් පාකිස්තානයේ 79 වන ජාතික දින සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයයි උත්සවය සංවිධානය කළේ. අමාත්‍ය රෞෆ් හකීම් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මැති අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම උත්සවයට එක් වුණා. In recent times, our close relations have grown to new heights. මෑත කාලයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර සම්බන්ධතා ඉතා ශක්තිමත් ලෙස වර්ධනය වුණා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ පාකිස්තාන සංචාරයේදී ගිවිසුම් තුනකට අත්සන් තැබුණා. ඒ ගිවිසුම් වලින් දෙරට අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන යන ක්ෂේත්‍රවලින් කැපී පෙනෙන වර්ධනයක් සිදු වේවි. මේ අනුව රටවල් දෙක අතර සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වේවි. To the continued prosperity and success of the Islamic Republic of Pakistan. Thank you. The relationship between these two countries may be only 70 year old. රටවල් දෙක අතර සම්බන්ධතා දිනින් දින වර්ධනය වෙනවා. පාකිස්තානයේ ශ්‍රී ලංකාවේ වැඩසටහන් රැසකටම සහාය දක්වලා තියෙනවා. අපි ආඩම්බර වෙනවා ඒ ව්‍යාපෘති වලින් මේ සම්බන්ධතා තවත් ශක්තිමත් වන නිසා. Long live Pakistan Sri Lanka friendship. Pakistan Sri Lanka friendship Zindabad.
කඩුවෙල පාලමේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. ඒ හේතුවෙන් අද සිට රාත්‍රී 10 සිට ලබන 29 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා මාර්ගයේ වසා තැබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. දැන් ප්‍රතිකීපයක් ලොහඬෙන් सौंदर्य कला विश्वविद्यालय दृश्य कलावेदी गौरव उपाधि हदसुसुनगे निर्माण तुला डिग्री शोध दहनाभ्य जे डी ए पेरेरा कलागारे दीपवेतुना निर्माण क्षेत्र सदा सिसुन हनुर्वादी मेतु अरमुणु किहिप्याकुनुई मे संविधान किरुणे सौंदर्य कला विश्वविद्यालय उपकुलपति ज्येष्ठ महाचार्य सरत् चंद्रजीव दृश्य कला पीठे पीठाधिपति जगत् रवींद्रण महत्वरुणे प्रधानत्वेन प्रदर्शनीय विवृत किरुणा श्रीलंका विदेश सेवा नियुक्ति कार्यांशे संविधान कले माध्यम पार्लिमेंट मंत्री हेक्टा पुहामी महतागे प्रधानत्वेन पेवेत्तुना श्रीलंका पदनमट पनस वसरक पिरियम निमित्तेन वेड सटहन किहिपयक जनाधिपति कार्यालय समग एकाबद्धव सिदु किरीमट कटियुतु योदा तिबेनवा ए पिलिबंदव देनुवत किरीमे माध्यमवक श्रीलंका पदनमीय सभापति सरत् कोणगहगे महतागे प्रधानत्वेन पेवेत्तुना निवंदम दिनराज विद्वाने शिष्यनायक निललांचन पेलंदवीम केलनिय विश्वविद्यालय पुस्तकालह विज्ञापन विद्यांशाधिपति आचार्य नामली सुरवीर महात्मियगे प्रधानत्वेन सिदुकिरुणा विदुहल्पति टी एम प्रेमवंश महतायतुलु पिरिसक मेम उत्सवेट एक्व सिटिया विरामेन पासु विदेश पुवत बलापुरत्वान आईटीएन दिवा प्रवृत्ति अदट अवसान पासुरु देखे सिट अपगे पेन पेपत विकाशय बलापुरत्वान शुभ दवसाक www.itnnews.lk